මුලින්ම දිනරටේ පටන් ගත්තා. ඊට පස්සේ ගන්ත ගන්න වෘත්තාපන කරන්න හැදුවා. උසාවි ගන්න, පොලිසි ගන්න, වන්දනාගාර ගන්න ගොඩක් කාලය ගත කරා. ඉතින් ඉඳගන්න පාර්ටිෂන් කරනවා. ඉතින් අම්මයි කරාම් දේ බා යන්නේ හොරෙන් අරගෙන උපස්තේ නෙල්ල. දැන් මේ කතාවක් තියෙනවා මේ කුඩු ගහනකොට තමන්ගේ ලේ දකින්න ඕනේ කියලා. මොකක්ද ඒ කතාව? මං හතරෙන් පාර පොලිසියෙන් ගෙද්දි මං ගෙදරින් ඉන්න පහන්කෙන් ගිහින්. මට යන්නේ නැනක් තිබ්බේ නැහැ. නෑදෑය පවා මාව පිටිච්චේ කියලා. පන්සල් ලොකු හාමුදුරු තමයි මාව මට කුඩු කීර මද්දේ පිළිගොඩු. කුඩු මද්දර පාවිච්චි කරන කුඩු කීර නම් මං නම් කියන්නේ අත්තරින්ම වැඩක් නැහැ ජීවිතේ ගොඩ යමන් නැහැ. ඊට වඩා ගන්න එක හොඳයි. අයිබෝන් අයිබෝන් මම යහන් කෞශල්‍ය යහන් කෞශල්‍ය හරි යහන් මම මුලින්ම කියන්නකෝ සාමාන්‍ය දැන් අපි කිමු රටේ කුඩෙක් ගංජගාරේ කොයි වෙලේ හංවඩු ගහනවනේ එහෙම කෙනෙක් ඇවිල්ලා වැරද්ද හදාගෙන ආපහු කතා කරත් මිනිස්සු බලන්නේ ඒක නගේ කෝණෙම්මයි તો යහන් ඇයි මේ තරම් ප්‍රසිද්ධයෙක්ද මේ දේ කතා කරන්න හිතන්නේ මොකද මං වගේම මං හිටියේ තත්ත්වේ තවත් පුද්ගලයෙක් ඉන්නවනම් එයාලටත් ඒ හිටියේ තත්ත්වෙන් ගැලවෙන්න ඕන නම් එනිසා මම ආදර්ශයක් වශයෙන් තමයි මේ දේ කරන්නේ. ඒ කියන්නේ ඔබේ කතාව ඇතුලේ එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ වෙස්නේ බේරනවා නම් එහෙමයි ඇති. ඒ ඇති. පළවෙනි ප්‍රශ්නේ. මට කියන්නකෝ මොන කාලේද මේක පටන් ගන්නෙ? වයස අවුරුදු 16 දී විතර. 16 දී. අම්මා තාත්තා? ඉන්නවා. ඉන්නවා. ඒ වෙනකොට කොහොමද පටන් ගන්න මුලින්ම? ඔව් ඉස්කෝලේ සාමාන්‍ය පෙළ ලියලා උතුණ ගාම වගේ සමාජයට මම යනවා. ඒ ගිය ගාම කුඩු කියන මද්දර වලට ඇබ්බැහි. එතකොට ඒ වෙනකොට වෙන සිගරට් එහෙම මොකද පාවිච්චි කරලා තිබ්බේ නැද්ද? පාවිච්චි කරනවා. සිගරට් බොනවා, ගංජා ගහනවා. මුලින්ම සිගරට් එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ ගංජා ගන්න ගත්තා. ඊට පස්සේ විවිධ ඔය මත්පෙති පාවිච්චි කරන්න ගත්තා. ඊට පස්සේ තමයි ටිකෙන් ටික කුඩු ගන්න ගත්තා. කුඩු ගන්න මට. ඊට පස්සේ ගංජා පෙති ගේවුවට මට දැනන්නේ කුඩුම ඕන උනා. කුඩු වල කුඩුම දිගටම ගේවුවා. හරි. එතකොට ලබාගත්ත යාළුවන්ගේ මාර්ගය. ඔව්. යාලුවන්ගේ මාර්ගය තමයි බෙන්නේ. අබැහුනේ. ඒ කියන්නේ මුල්ම යාළුවා මුල්ම දවසේ මොකක් කියලාද මේ කුඩු දුන්නේ? මට කුඩු කියලා කිව්වේ නෑ. හා. සල්ලි දියන් කිව්වා කෑල්ල ගේන්න කියලා. හ්ම්. මම සල්ලි දුන්නා. ඊට පස්සේ සිලිකාරයක තිබ්බේ කුඩක් වගේ දෙයක්. මම මොනවද කිව්වේ? කුඩු කිව්වා. හ්ම්. මම ජීවිතේ නෑ කුඩු දැකලා නෑ ඒක. හ්ම්. දැන් කොහොමද අපි මියුසිකල් සෝ එකක් බලන්න යන දවසක්. මටත් දැන් නිකන් යන්නත් බෑ. මත් වෙලාම යන්න ඕන. මල අතේ වෙන සල්ලිත් නෑ. ඒ කවන්න නෑ ගහමු කියලා ගියා. අර ඒ කියන්නේ මුල්ම ඔබට මුල්ම අත්දැකීම කොහොමද කුඩු වල මුල්ම අත්දැකීම කිසිම ෆීලින් නැති බෙනේ වල හ්ම් මොකුත් නෑ කිසිම ෆීලින් නැති බෙනේ ඊට පස්සේ දවස් දෙක එහෙම ගහද්දි තමයි දැනෙන්න ගත්තා ඒ කියන්නේ ඔබ නොදැනුවත්ව ඔබ බැහැ වුණා කියලා ප්‍රතේනවා ඔව් මට කියන දෙකට මම ඒ යාළුවත් එක්කම සම්බන්ධ වෙලා එයාට ඊට පස්සේ එයාට කුණු ගන්න පුළුවන් තැන් තැන් තැවලි එයාව සම්බන්ධ කරලා සල්ලි හොයාගෙන එහෙනම් මම ඉතින් එයාත් එක්කම තමයි අපි දෙන්නව තමයි එකට හිටියේ හිටියේ දැන් කුඩු ගහනකොට ඔබට තේරෙනවද දැන් ඔබ ඉන්න තත්ත්වෙත් එක්ක මානසිකත්වය කොයි වගේ වෙනස් වීමද වෙන්නේ මානසිකත්වය කියන්නේ ඒක වෙනම මානසිකත්වයක් තියෙන්නේ තේරෙන්නේ අපිට කිසිම ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ හරිම නිදහස් කිසිම දෙයක් තේරෙන්නේ කන්න බොන්නද ඒව වුණත් ඕන්නේ නැහැ නිදහසේ කාලය ගත කරමින් ඉන්න පුළුවන් ඒත් එක උදාහරණ මොකුත් නැද්ද නේ අපිට කතා බහ ඔව් කොහොමරි කුඩු මන් දිගටම පාවිච්චි කරලා ඉන්න මොකද දවසර කුඩු පැකට් පහක් හයක් විතර ගිහම පාවිච්චි කරන්න ගත්තා අන්තිමට වාරි අන්තිමන මම මට තේරෙන්නේ පස්සේ එක සතියක් විතර යනකම් මම টয়লেট කරේ නැහැ කියලා ඉන්න මට සතිය කියනවාස් මතක් වුණේ. টয়লেট එකට ගියේ නෑ. টয়লেট එකට යන්න මට ඒ අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවයක් ඇතුන්නේ. ශරීරය ටිකින් ටික දුර්වල වෙන්න පටන් ගත්තා. කැස්ස එනවා විටින් විට අනම් මට පොඩි පොඩි ලෙඩ තිබ්බ. එච්චරම දරුණුවට ලෙඩක් තිබ්බ නෑ. ඒ නිසා ඇදි ලෙඩක් එච්චර ගණන් ගත්තේ නෑ ඉතින්. අරගේ මත් වෙලා ඉන්නේ ඉඳා ඒක ඇත්ත දැනුන්නේ නැදී ඔහේ කාලේ ගියා කාලේ ගිහල ගියා සමනේ දවසට රුපියල් කීයක විතර කුඩු ගන්නවද දවසට රුපියල් 5000 විතරගේ කුඩු ගන්න ගත්තා රුපියල් 5000 විතර අද සමනෙන් අවුරුදු 16ක් 17ක් යන රස්සාවක් නැහෙනේ රස්සා කොහොම සල්ලි හොයාගන්න සල්ලි මම මුලින්ම සල්ලි දැන් හොරගම් කරන්නත් බෑ මුකුත් කරන්න බෑ කුඩු ගාලෙල්ල ඒකට ඇබ්බැහි වුණාට පස්සේ මට නිකන් සික්කේ වගේ කුඩුම වුණා කණ්ඩ බෑ මම යන කොන්දකෙක්කු ඔය වගේ ලීඩ ඇති වුණා මම ඒ කුඩුම ඕන වෙලා කොහරි මම මගේ ෆෝන් එක මුලින්ම උගස් තිබ්බා ෆෝන් එක ගත්තා මගේ බයිසිකලයක් තිබ්බා බයිසිකලේ වික්කා බයිසිකලේ එක්ක ඔය වගේ මාගේ ඩීඩී ප්ලේයර් එකක් තිබ්බා ඒක වික්කා ඒ කියන්නේ ගෙදර තියෙන හැම බඩුවම විකුණන්න පටන් ගන්නවා මම වික්කා ගෙදර පුඩුව පහ විකුණන සත්‍යයට පත් කරා ඒ කියන්නේ ඒ තරමටම අර කුඩු ඉල්ලනවා ඔබ ගෙදර ඉඳගෙන ප්ලාස්ටික් පුඩුව පහම වික්කා
इधर अम्मा खराब दे बागें मुखस्ते तात फर्स्ट गया अम्म के मुद्दा फर्स्ट दिन एगन थोरे गता अम्म हैंड बैग हो रही कुड़ गए अम्मल बरी हैंड बैग मट हो रही हंग होगी ऐंग हैंड बैग तीन दिन हो आगे ना एगन साली रहा कुड़ गए मंग दे अम्म तात लोग रस्ता करना आदर मे आता මං එලට ගෞරවය කරන්න ඕනේ. ඒ දේවල් දැනුන්නේ නැද්ද? කිසිම ආදරය සෙනෙහසක් කරුණාව හැංගීම මොකුත් දැනෙන්නේ නැහැ. ආදර සම්බන්ධතාවය තිබ්බා. ආදර සම්බන්ධතාවය තිබ්බා. ඒව මොකද වුනේ? ඒවත් අඩාලු. ඒත් එක්ක කෙල්ලොන්ගෙන් පාව අන්තිමට යාළුවලා ඉන්න කෙල්ලොන්ගෙන් පාව සල්ලි ගන්න පිළිගුණා. ඊළඟට කෙල්ලුණා දාලා ගියා ඊට පස්සේ. ඒ කියන්නේ හදා ගන්න මේක නවත්තන්න කියලා කවුරුත් කිව්වේ නැහැ. කිව්වා. ඒ තැදුන් නැති නිසා දාලා ගියා ඊට පස්සේ. ඒ කියන්නේ ඒකට තියෙන සික්කක තමයි හරියට කිව්වොත් තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ අල්ලා හිටපු ගෑනු ළමයා මේ හැම දෙනාම තමන්ට කුඩු වැදගත් වුණාද? ඔව්. තා කුඩු මගේ ජීවිතේම. හොරෙන් ජීවිතේම. අද මේ ඉන්න තැන ඉඳන් බලනකොට ඔබ කුඩු දකින්න මොන වගේ ඉන්නද? කුඩු දැන් ඇත්තට පිළිගුණා. කුඩු මේ අද්දකින් කුඩු ගෑම් ගන්න අත කාලා තියෙනවා. කුඩු පැකට් කරලා තියෙනවා. කුඩු විකුණලා තියෙනවා. එනිසා කුඩු දැන් මට පිළිගුණා ඇත්තට. ඒක නීතිමය රාම වලට කොපට උන්නේ දැන් මොකද ප්‍රශ්න එන්න පුළුවන් මේ විදිහ දවස් රුපියල් 5000 ගන්නවා කියන අනිවාර්යෙන් ඔබ ගැන දැනුම් දීම් යන්න ඕනේ ප්‍රශ්නයක් උන්නේ නැද්ද ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න උනා පොලිසිය වලින් සුරා බදුවකින් ඒ වගේ හැමදෙනිම හොයන්න ගත්තම හොයලා අන්තිමට මම අරන් ගිහිල්ලා කොහොමරි මේ පුනරුත්ථාපන කරන්න හැදුවා උසාවියේ ගානේ පොලිසිය ගානේ බන්ධනාගාර ගානේ ගොඩක් කාලෙ ගත කරා දැන් බන්ධනාගාරේ ඉන්නකොට ඕන වෙන්නේ නැද්ද මේවා ඕන උනා එව්වා තම තනම එව්වා හම්බුන්නේ නැහැ හොයාගන්න. ඒ නිසා ඉතින් වගේ එක වේදනාව මම පිට කරගෙන අතපය කපාගත්තා. ඔළුව දික්ටි ගහගත්තා. ඒ ගහගෙන ඉතින් වේදනාව පිට කරගෙන කොහොම හරි යටපත් කරගෙන හිටියා. දැන් මේ කතාවක් තියෙනවා මේ කුඩු ගහනකොට තමන්ගේ ලේ දකින්න ඕන කියලා. මොකක්ද ඒ කතාව ඇත්තද කියලා මොකක්ද? ඒක බොරුව. බොරුව. ඒක සික් එක හැදිච්ච වෙලාවට නිකන් අත කපාගත්තාම මේක යාට ඒ වෙලේ සමීපයක් දැනෙනවා. හ්ම්. එච්චර තමයි. එහෙමයි. ले दिखेला महात्मा संबंध व्यापार ආරම්භ ගිහිල්ලා ඇත්තට ව්‍යාපාර කරාද ඇත්තට කරා මොකද ජොබ් එකක් කරේ නැහැ කුඩු ගන්න සල්ලි නැහැ ඒ නිසා ඉතින් මම අන්තිමට හොරගම් කරන්න ගියෙත් නැහැ ගෙදර බඩු දෙකුණා ගෙදර බඩු මුකුත් නැහැ දැන් ගෙදර මුකුත්ම නැහැ හිස් ගේ විතරයි තියෙන්නේ ගෙදර ඉදීම දෙපාරක් ගෙදර පොලිසියෙන් අරන් ගිහලා මල්ලා මුකුත් තිබ්බේ නැහැ නිකන් අර කටවචනේට ආරංචි වලට හිටියේ කොහොම ඉක්මනවා කියලා අරන් ගිහලා මාව බන්ධනාගාරය ගත කරා ඒ කොහොමද 3-4 වෙනි පාර පොලිසියෙන් එද්දි මම ගෙදරිනුත් පැන්නා පොලිසියෙන් එද්දි පැනලා මම හැංගියන් ගීටි මට යන්න එන්න තැනක් තිබ්බේ නැහැ නෑදෑයව මාව ප්‍රතික්ෂේප කරා මම නෑදෑය ගාවට ගියාම එයාලා මාව ප්‍රතික්ෂේප කරා ඔය තියාගන්න බැහැ මෙහෙ ගෙවල් වල තියාගන්න බැහැ මේවා කියලා ප්‍රතික්ෂේප කරා ඊට පස්සේ මට යන්න එන්න තැනක් නැතිදි වියන් වල අපේ පන්සල් ලොකු හාමුදුරුවෝ තමයි මාව මේ සාමි දේවගේතුමා ගාවට එක්කන් ඉන්නේ
එතනින් තමයි මම හැදුනේ. කොහොමද හැදුනේ? හැදෙන විදිය යා එතුමා මොකක් කරාද කින්දමන් දිනා මම විස්තර දන්නේ. මට කුඩු කීර මැද පිළිගුණුනා. අනුතන සිගරට් එකක් ගොන්න ඇති තත්තර ඒ කියන්නේ මොකක් ක්‍රියාවලියක ප්‍රතිඵලයක්නේ ඔබට මේ මෙච්චර තමන්ගේ ඇඟට ඕන කරපු කුඩු පිළිකුල් වෙන තරම් ඔබ හිතන්නේ මොනවා දෙන්නේ? එතුමාට යම් යම් මට දවෙ දුන්නා මේ තවසදානම් මට දුන්නා මොනවාද කිව්වා කියලා මම දන්නේ ඒක කියන්නේ යම් දේවල් දුන්නා ඊට පස්සේ මට ඉතින් පිළිකුල්ම එලා ගියා නා අරකු සිගරට් එකක් ගන්න දෙතත් අරකු සිගරට් එකක් ගන්න දෙතත් එතුමාගේ හාස්කම් බලෙන් මොකක් හරි අද්භූත බලවේගයක් තියෙනවා ඒ බලයෙන් මට සිගරට් එකක් ගන්න එපා වෙන විදිහට කුඩු ගහනක නවත්තලා කොච්චර කාලද? අවුරුද්දක් විතර. ඒ අවුරුදු පුරාවට හිතුන්නේ නැද්ද? එකපාරක් දෙපාර හරියට. නෑ මම නිකමටත් හිතුන්නේ නෑ. මම මේ අවගන්න මම ඒ වේයංගලේ තිබ්බ නම්බර් අනම්මනම් සිම් එක ඔක්කොම සිම් එක අයින් කළා. දැන් කෝල් එන්න යාළුවන්ගේ කවුරුත් කතා කරන්නේ නෑ. මම වෙනම තනියෙන් මම හිටියා. මේ විදිහට මේ බලන දහසක් දෙන ඇති කුරුත් මද්රවට බැහැ වෙලා. ඔවුන්ට මොකද්ද කියන්නේ කතාව? ඔයතර කුඩු කියන මද්රගේ එවලිට විතරයි. එවලිට මත් වෙන එවලිට ෆන් ෆන් එක එවලිට විතරයි. ඊට පස්සේ ආයේ කිසිම ආතල් එකක් නැහැ කුඩින්ම කියනවා. වැඩක් නැහැ. මුරුවට සල්ලි වේදන් එනවා අන්තිමට ලොස් වෙලාම යනවා. කුඩු මද්රය වලින් ගැලවෙන්න වමනාව තියෙන පුද්ගලයෝ ඉන්නවනම් විරසාමිතුමාව හම්බෙන්න එතුමාගෙන් යම් බලවේගයක් මොකක් හරි ඉතිහාසකම් බලය. මේ බලයෙන් මේ මද්රය වල නැගුරු වෙලා තියෙන ඒ දැත්තේ ඉවත් කළ දෙන එක. ඒක ඔබ අද්දුටුයි ඔබට ප්‍රත්‍යක්ෂයක. ඔය වගේ තව දෙයක් කියනවා නම් අයියේ මේ මගේ කලින් තිබ්බාර මම කිව්ව ප්‍රේම සම්බන්ධතාවත් දැන් නැවත ඒව ගොඩ නැංගිලා සම්බන්ධතාවය ඇති වෙලා තියෙනවා. ඒකත් එහෙම වෙන්නේ නැත්තේ මම ඉතින් විදියට විරසාමි දේවතුමාගේ ආස්කම් බලෙන් යම් දෙයකින් වෙන්නේ ඒ නැවත ඒ සම්බන්ධතාව ඇති වෙන්නේ නැත්තේ. හරි. ඒ කියන්නේ මේ කුඩු ගහන කවුරු කෙනෙක් අබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට ඔබ බය නැතුව කියනවද මෙතෙන්ට අහන ප්‍රශ්නයක් නේ. අනිවාර්යයෙන්ම බය නැතුව කියනවා. I think මේ බලන ගොඩක් දෙනත් ඔබ වගේම මේ අබ්බැහි තත්ත්වයට පත් වෙලා ඉන්න පුළුවන්. මේ බලන කාගේ හරි හිත විතරෙක් මිත්‍රාදියෙක් සහෝදරයෙක් කවුරු මේකට අබ්බැහි වෙලා ඉන්න පුළුවන්. ඔබ ඒ දුක දැක්කා. අද මේ ඉන්න තැනත් එක්ක කුඩු ඒ අත්ින් මොකක්ද කිම ගැන මොකද දෙන්නේ? ඇත්තට බොරු වැඩක්. සල්ලි වේදන් ගැන එවලේට පන්නේ ගන්න කරන වැඩක් උනේ. වැඩන්නේ අත්තරින්න කුඩු මද්දේ පාවිච්චි කරන පුද්ගලයෙක් ඉන්න නම් මන්න කියන්නේ අත්තරින්න වැඩන්නේ ජීවිතේ ගොඩ යමන් නැහැ. ඊළඟට මරණ එක හොඳයි. ඒ වගේම මගේ අම්මලා තාත්තලා ඉතින් ඉස්සර දුකින් හිටි. ගෙදර වුණත් ඉතින් දුකින් හිටේ මට බයිනා කොයි වෙලෙත් උපදෙස් දෙනවා. මම ඒව පිළිපදින්නේ නැහැ. එයාලට උනත් ඉතින් අත උස්සන් ගියපු අවස්ථා තියෙනවා පරිද්දි. ඒ නිසා දැන් එයාලා මං මේ ඉන්න තත්ත්වයන දැන් ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා දැන් මං ගෙදර එනවා නම් එයාලා වෙන සතුටුයි. ගෙදර එන්න කියලා කියන්නේ ගෙදර එනවා ඒ තරම් සතුටුයි. ඉස්සර එහෙම තත්ත්වයක් නෙවෙයි මේ දැන් ඉතින් වෙනස්. හැමදේම වෙනස් වුණා. ඉතින් මේ විදිහට ඉස්සෙල් මතක් කරා වගේම වීරසමිතුව මතක් ගන්න ඕන. ඉතින් මේ පුද්ගලයාව හිටෝ විදිහ හත්පසින් වෙනස් කරලා තිනවා. දුරකතනක් යදාන WhatsApp ඉම හැමදේකම සම්බන්ධ කර ගන්න පුළුවන්. බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට. අදින සමාජයෙන් ප්‍රශ්නයක් ආවොත් අන්න අර කුඩුකාරය අරුණ නේද කියලා මොකද hina වුණොත්? කමක් නැහැ ඉතින් මගේ සත්‍ය ජීවිතයේ වෙච්ච සිද්ධියෙමින් කියනවා යාළුවෝ. ප්‍රශ්නයක් නැහැ බය නැද ජීවත්. පොලිසියකට වුණා තමයි දැනකට ඉන්න කියනවා. හරි බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට. ඔබේ මේ කතාව අහලා දෙන්නෙක් තුන් දෙනෙක් හරි හැදෙනවා නම් ඒ තමයි අපිට වෙන්න ඕන දේ. මම හිතන්නේ ඔබට දෙන සතුටත් ඒක. බොහොම ස්තුතියි කතා බහට ආවට. අර කියන්නේ ලැජ්ජාව කියන එක පැත්තක තියලා හරි විවෘතව කතාවට ආවට බොහොම ස්තුතියි. ඔබට ගෞරව කරනවා මේ බලන සමස්තය වෙනුවෙන්. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. මම අද නවතිනවා. මම අවිෂ්ක විරාජ් කොනාර්.